අයිබුවන් අයිබුවන්ස් රූපවාහිනී ජාතික පාසලේ ජීව විද්‍යා වැඩසටහන් මාලාව යටතේ අද අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පිළිබඳව. ඔබ දන්නවා 2019 සහිට පසු පැවැත්වෙන විභාග සඳහා, ඒ කියන්නේ 2019 2020 සහිට පස්සේ පැවැත්වෙන විභාග සඳහා දැන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දීලා තියෙනවා. අපි මේ විෂය නිර්දේශයේ තියෙන කරුණු පිළිබඳවයි ඔබට මේ වැඩසටහනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. මේ නව ජීවිද්‍යා විෂය නිර්දේශයේ තියෙන ඒකක තමයි මේ තියෙන්නේ. සමහර ඒකකවල නම් පරණ නිර්දේශ ඉදිරිපිටර සමානයි. නමුත් කරුණු හුඟක් වෙනස් වෙලා තියෙනවා. පළවෙනි ඒකකේ ආරම්භ කරන්නේ කාලච්ඡේද 5ක ඒකකයක් ජීව විද්‍යාව හැඳින්වීම. ඊට පස්සේ දෙවෙනි ඒකකේ තියෙන්නේ ජීවී රසායනික සහ සෛලීය පදනම. තුන්වෙනි ඒකකය නම හුඟක් වෙනස් කරලා තියෙනවා. ඉස්සර තිබුණේ ජීවීන්ගේ විවිධත්වය කියලා. දැන් අපි පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය කියන ඒකකේ තමයි හදාරන්නේ. ඒ කියන්නේ ඉස්සර ජීව විද්‍යාවේ පරිණාමය අන්තිමට නොවැදගත් කොටසක් ලෙස තිබුණාට දැන් අපේ අලුත් නිර්දේශයේ මූලික තේමාවක් තමයි මේ පරිණාමය. ඊළඟට ශාක සහ සතුන් පිළිබඳව ඒකක දෙකක් වෙමලා තියෙනවා. ශාක රූපාකාරයේ සහ ක්‍රියාකාරීත්වයයි සත්ව රූපාකාරයේ සහ ක්‍රියාකාරීත්වය. ඒකම දැන් තියෙන නිර්දේශයට වෙනස්කමක් වෙනවා. ඊට පස්සේ ඒකකයේ තියෙනවා ප්‍රවේණි විද්‍යාව. ඊළඟට තියෙනවා අලුතෙන් දාපු ඒකකයක් ප්‍රවේණි විද්‍යාවට අමතරව. ඒ තමයි අණුක ප්‍රවේණි විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා අලුතෙන්ම දාපු විෂයක් තියෙනවා. මොකද අද වර්තමාන ජීව විද්‍යාව මේ අණුක ප්‍රවේණි විද්‍යාව නැත්නම් අණුක ජීව විද්‍යාව මත පදනම් වෙලා තියෙන නිසා. ඊට පස්සේ තියෙනවා අන්තිමට පාරිසරික ජීව විද්‍යාව, ශුද්‍ර ජීව විද්‍යාව සහ අවසානයේට විවහාරික ජීව විද්‍යාව. ඉස්සර තිබුණු විවහාරික ජීව විද්‍යාවට වඩා ටිකක් වෙනස් විවහාරික ජීව විද්‍යාවක් තමයි මෙවර එක්කලා තියෙන්නේ. එතකොට මේ ඇයි මෙහෙම නිර්දේශයක් දැම්මේ? ජීව විද්‍යාවේ අලුතෙන් ආපු වෙනස කුමක්ද? ඇයි ජීව විද්‍යාව අලුත් උනේ? ඔබ දන්නවා 1800 1803 ඉතර තමයි රසායන විද්‍යාවේ මූලික සංකල්පෙච්ච ඩෝල්ටන් පරමාණුකවාදී ඉදිරිපත් කරේ. නමුත් 1800 ගණන්වල තමයි ජීව විද්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල් ප්‍රවේණි විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරේ. මොනවාද ග්‍රෙගරි මෙන්ඩල් භාවිතා කරපු ශාකය? පීසම් සටයිම් ශාකයේ මගින් ග්‍රෙගරි මෙන්ඩල් මුලින්ම කොහොමද පරම්පරාවකින් පරම්පරාවට, ඒ කියන්නේ ජනකයන්ගේ ඉස්සර ජනිතයන්ට ලක්ෂණ සම්ප්‍රේෂණය කොහොමද කියලා විද්‍යාත්මකව පෙන්වා දුන්නේ ග්‍රෙගර් මෙන්ඩල්. ඊට පස්සේ හැබැයි මෙන්ඩල් ඉන්න කාලේ ඔහුගේ පරීක්ෂණ පිළිබඳ දැනෙ හිටියේ නැහැ. 1900 මෙන්ඩල්ගේ වියෝයෙන් පස්සේ මෙන්ඩල් පරීක්ෂණ පත්‍රිකා නැවත සොයාගැනීම පස්සේ තමයි ප්‍රවේණි විද්‍යාව සීග්‍රෙන් දියුණුනේ. එතකොට අපිට පේනවා 1800 පරමාණු හොයාගත්තා ජානේ කියන නම ජොහන්සන් විසින් 1900 විතර තමයි තිබ්බේ. එතකොට අවුරුදු 100කට පස්සේ පරමාණු හොයාගෙන අවුරුදු 100කට පස්සේ තමයි ජානේ හොයාගත්තේ. ඉතින් ඊට පස්සේ මේ DNA පිළිබඳව 1800 ගණන් වෙඳලා දැනගෙන හිටියත් DNA ප්‍රවේණික ද්‍රව්‍යය කියලා. DNA ඒ කාලේ කිව්වේ හුඟක් අය අපි දන්නවනේ වර්ණදේහයක තියෙනවානේ අණු දෙකක්. මොනවාද වර්ණදේහයේ තියෙන මොනවා සමනද? DNA සහ තවනක් තියෙන්නේ ප්‍රෝටීන. ඉතින් ඒ කාලේ ප්‍රෝටීන ගැන දැනගෙන හිටියා. ඉතින් හුඟක් අය හිතුවේ හැමදේම කරන්නේ ප්‍රෝටීන කරලා. අර වර්ණදේහයේ තිබිච්ච ලොකු ප්‍රෝටීනයක් එක තිබුණා නියම් පොඩියට වෙලිලා DNA අණුවක්. ඉතින් ඒ කාලේ කිව්වේ මේ සිලී මෝඩ අණුවක් කියලා. මොකද මේ පොඩියට DNA වල අර වර්ණදේහයේ DNA වෙලා තියෙන නිසා. නමුත් ඇත්තටම මේ චූටි දිග රැහන තමයි ජීවී රැහන කියලා හොයාගත්තේ 1940 තමයි DNA ඇතරම ප්‍රවේණික ද්‍රව්‍යය කියලා හොයාගත්තේ. ඒ වගේම 1950 ගණන් වල තියෙන පරීක්ෂණ තමයි DNA ඇතරම ප්‍රවේණික ද්‍රව්‍යය කියලා හොයාගත්තේ. ඊට පස්සේ 1953 අපි දන්නවා සුප්‍රකට DNA සොයාගැනීමේ කවුද හොයාගත්තේ DNA වල ආකෘතිය? මොකද මේකට කියන්නේ ආකෘතිය ද්විත්ව හෙලික්සිය. DNA ද්විත්ව හෙලික්ස ආකෘතිය හොයාගත්තේ ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික්. ඉතින් මේ තියෙන මුල් පරීක්ෂණ පත්‍රිකාව ඒගොල්ලෝ 1953 වොට්සන් සහ ක්‍රික් නේචර් කියන සංගරාවේ මේ DNA වල ආකෘතිය ඉදිරිපත් කරා. ඊට පස්සේ තමයි මේ ජීව විද්‍යාව වේගෙන් දියුණුවෙන පටන් ගත්තේ. ඉතින් ඇත්තටම භෞතික සහ රසායන විද්‍යාවන් පරමාණු මත පදනම් වෙලා තියෙන වගේම භෞතික ලෝකය අද ජීව විද්‍යාව නැත්නම් ජෛව ලෝකයේ පදනම් වෙලා තියෙන්නේ එක පැත්තකින් ජාන මත නැත්නම් අණුක ප්‍රවේණි විද්‍යාව නැත්නම් අණුක ජීව විද්‍යාව මත. අපි දන්නවා මේ ජාන මගින් තමයි පුද්ගලයන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරා දෙමෝපියන්ගේ ලක්ෂණ දරුවෙකුට ලැබෙන්නේ මේ ජාන නිසා.
ති මෙවර විශෂණ දේශයේ මූලික තේමාවන් දෙකයි. එකක් තමයි ප්‍රවේණිය අනිත්‍යකතමයි පරිනාමය. එහ පැත්තෙන්නේ ප්‍රවේණි විද්‍යාව ස්වාගත්ත කවුද. ග්‍රිග මින්ඩල්. ඒවගේ මේ පැත්තෙන්නේ පරණවාදේ පියා කළ හඳන්න පුළන් කවුද. චාල්ස් ඩාවින්. එතකොට මේ ප්‍රවීණි විද්‍යාවයි පරිනාමය තමයි මූලික වශයෙන් මේ විශ්ණ දේශයට පාදක වෙලා තියෙන්. විශේෂයෙන් මෙහිදී මත තියාගන්න තියෙන ඇතර මේ නිර්දේශය අලුතෙන් ඉගෙන ගන්නාපු ළමයින්ට වඩා ගුරු භවතුන්ට අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද ළමයි අලුතෙන් ඔගොල්ලෝ කොහොමඩක් නිර්දේශයක් ඉගෙන ගන්න ඕනේ. ඇතර මං හිතන්නේ මේ නිර්දේශය වඩා පහසු කරලා තියෙන ඔගලන්ට. මොකද අර හුඟා කටපාඩම් කිරීමේ ඒවා අඩු කරලා තියෙනවා. නමුත් ගුරුවරුන්ට ටිකක් අභියෝගයක් වෙනවා. ඔවුන් මේ දක්වා ඉගෙනගත්ත සංකල්ප පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. ලර්න් කරනවා වගේම අන්ලර්න් කරන්න වෙනවා ඒගොල්ලෝ. ඒ නිසා පරණ ගුරුවත් පොත් අනුව පැරණි කරුණු උගන්වන එක නවත්වලා මේ අලුත් විෂය නිර්දේශයේ නව රටාවකට මේ ඉදිරිපත් කළ තියෙන ආකාරයට ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ නිර්දේශයේ අලුතෙන් පොතක් හඳුන්වා දීලා තියෙනවා කැම්බල් බයොලොජි කියලා. කැම්බල් බයොලොජි කියලා පොතක් හඳුන්වා දීලා තියෙනවා. මේ කැම්බල් බයොලොජි පොත මත කැම්බල් බයොලොජි මේ තියෙන ඔරිජිනල් වර්ෂන් එක. ඉතින් මේ කැම්බල් බයොලොජි 10th edition 90 තමයි විශ්ව දේශයේ හදාරන්න කියලා තියෙන්නේ. ඇයි එතකොට මේ වගේ ඉංග්‍රීසි පොතක් ඉදිරිපත් කරේ? අපි දන්නවා මේ විද්‍යාව ලංකාවෙත් යම් යම් දැන් පාරිසරික ජීව විද්‍යාව වගේ සංකල්ප අපේ කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. නමුත් ජීව විද්‍යාවේ නිවැරදි කරුණු ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ලෝකේ පුරා ඒ නිවැරදි කරුණු භාවිත කරන් අඩංගු පොත තමයි මේ කැම්බල් බයොලොජි කියන පොත. ඒ නිසා තමයි මේක අපි ඉදිරිපත් කළා තියෙන්නේ. කියන්න ප්‍රශ්නේ. සර් කැම්බල් බයොලොජි පොත විතරක් බැලුවොත් ඇතිද? එහෙම නැත්නම් අපි වෙන පොත් මොන හරි බලන්න ඕනිද? කියන්නේ දැන් අලුතින් දාලා තියෙන විෂය නිර්දේශයේ සම්පූර්ණයෙන් කැම්බල් බයොලොජි එකේ තියෙනවද? දැන් ඇත්තටම නිර්දේශයේ පොත වශයෙන් තමයි කැම්බල් බයොලොජි කිව්වේ. දැන් ඊට අමතරව විෂය නිර්දේශයක් හදලා තියෙනවා. ඒ වගේම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ හදලා තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ. ඊට අමතරව ගුරුන් සදා සම්පත් පොතුත් හදමින් පවතිනවා. ඒතර ඇත්තටම ඒකෙන් තියෙන කරුණු අරගන්න තියෙන්නේ සේරම කැම්බල් බයොලොජි. ඒ නිසා ළමයේ කැම්බල් බයොලොජි එක කෙලින්ම කියවන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් පළ වෙලා තියෙන නමුත් ඒකේ තියෙන කරුණු මත ගුරුරු හදාරන්න ඕන කියන එකයි කියන්නේ. ඒ වගේම නිර්දේශය මම සඳහන් කරපු සියලු එකක සඳහා කැම්බල් බයොලොජි බලන්න බැහැ. කියන්නේ අපි තුන් පාරිසරික ජීව විද්‍යාව වගේ ලංකාවේ කරුණු මත තියෙනවනම් ලංකාවේ කරුණු හදාරන්න වෙනවා. ඒ වගේම සත්‍ය යටතේදී සමාලාට වෙනත් පොත්පත් වෙන රොසන් විල්සන් 12th edition වගේ පොත්පත් බලන්න වෙයි. ඒක නමුත් කැම්බල් බයොලොජි එක තමයි අවසානයේ සියලුම කරුණු අවසාන විග්‍රහයේදී මේ පොතේ තියෙන නිවැරදි විෂය දත්තු සඳහා ඒ පොත ඇතරම ඉතාමත් ලස්සනට කියවගෙන යනවා නම් ඒකේ ෆ්ලෝ එක හරි වෙනස්. ඒ නිසා ඒක අනුව ඉගෙන ගැනීම තමයි වඩා නිර්දේශ කරන්න පුළුවන්. අපි දැන් අද වැඩසටහනේදී මේ නිර්දේශයේ තිබෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පමණක් ඔබට හඳුන්වා දීමට යන්නේ සම්පූර්ණ විෂය හඳුන්වා දෙනවට වඩා. පළවෙනි එකක තමයි ජීව විද්‍යාව හැඳින්වීම. ඒක අපි වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. කියන්නේ ජීව විද්‍යාව විෂයපතයේ ස්වභාවය මේකට ඇතුළත් වෙනවා. ඒ වගේ මේ තියෙන ජීවයේ සංවිධාන මට්ටම් ඒ පිළිබඳව මේ මේකේට ඇතුළත් කරලා තියෙනවා. දෙවෙනි එකකේ තියෙන ජීවයේ රසායනික සහ සෛලීය පදනම කියන එකකය. මෙයට තේ සෛල පිළිබඳව අධ්‍යයනයක් තියෙනවා. මේ තියෙන මොන සෛලද මේ? ශාක සෛලයක් තියෙන්නේ. හර්තලබයක් එහෙම තියෙනවා. ශාක සෛලයක් තියෙන්නේ. මේ ශාක සෛල ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ මේකේ තියෙන විවිධ ඉන්ද්‍රියකම් ගැන මෙහිදී හදාරනවා. දැන් අපි ගත්තොත් එහෙම මුලින්ම අර එක කියලා දක්වලා තියෙන්නේ න්‍යෂ්ටිය. ඒ න්‍යෂ්ටිය තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ. ඒ ප්‍රවේණික තොරතුරු ගබඩා වුණට න්‍යෂ්ටිය ඒක පාලනය වෙන්නේ ජෛව රසායනික ක්‍රියා පාලනය වෙන්නේ මොනවා මගින්ද? එන්සයිම් මගින්. ඒ එන්සයිම් නැත්නම් ප්‍රෝටීන් ඉපදෙන්නේ මොනවා මගින්ද? රයිබොසෝම් මගින්. ඒ දෙක එක වෙනම හදාරන්න පුළුවන්. ඊළඟට තියෙනවා සෛලේ අන්තර්පටල පද්ධතිය. අන්තර්පටල පද්ධතිය ඒකට වැටෙනවා. ඒ න්‍යෂ්ටි පටලයට සම්බන්ධ වෙලා තියෙන අන්ත ප්ලාස්මි ජාලිකා, ඊළඟට ආශිකා, ගොල්ගි දේහ, ප්ලාස්ම පටල එකකින් අන්තර්පටල පද්ධතියක් තියෙනවා. ඊළඟට ශක්තිය, සෛලයක ශක්තිය පරිවර්තනය කිරීම සඳහා මෙතනම් හරිතලව තියෙනවා. ඒ වගේ මයිටොකොන්ඩ්‍රියා පිහිටා තිබෙනවා. ඉරපටලමේවට සර් ඉන්ද්‍රිකා කියන්න බැරිද? ඔන්න ඉරපටලමේ ඉන්ද්‍රිකා. දැන් අපි ඉන්ද්‍රිකා සමහරව පටලමේ ඉන්ද්‍රිකා තියෙනවා, සමහර ද්විපටලමේ ඉන්ද්‍රිකා තියෙනවා, ඇහුවේ නිර්පටලමේ ඉන්ද්‍රිකා. දැන් ඇතරම සෑහෙන කාලයක ඉඳලා මේ කැම්බල් බයොලොජි පොතේ නිර්පටලමේ ඉන්ද්‍රිකා, නිර්පටලමේ ඉන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. මොනවාද? රයිබොසෝම, අන්‍යෂ්ටිකාව, කේන්ද්‍රිකා.
ඉතින් ඒවට ඉන්ද්‍රිකා කියලා කිව්වේ නෑ. ඒ කියනවා අලුතෙන් අපිට කියන්න තියෙන වගේ මීට පෙර සත්‍ය විද්‍යා ප්‍රශ්න පත්‍රයකත් මේක අහලා තිබුණා මේ වගේ. ඒ නිසා ඒවට කියන්නේ අපි උපසෛලීය ව්‍යුහ කියලා කියනවා. නමුත් ඉන්ද්‍රිකා වශයෙන් කියන්නේ පටලමය ඉන්ද්‍රිකා වලට තමයි දැන් අලුතෙන්. සෛලයට පස්සේ එනවා සෛල විභාජනය. සෛල විභාජනයේ මම මේ කියන්නේ වෙනස් වෙච්ච තැන් විතරක්. අනුනන විභාජනයේ ඔබ දන්නවා ඉස්සර අපි කිව්වේ කලා හතරයි කියලා. ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව. දැන් පොඩ්ඩක් වෙනස් තේනවා. ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව වෙනුවට ප්‍රාක් කලාව තියෙනවා පෙරයෝග කලාව කියලා කියනවා. පෙරයෝග කලාව ඊට පස්සේ තමයි යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා කලා පහක් තියෙනවා. මේ තියෙන මුලින්ම අනුනනියට නියමිත සෛලයක් තියෙන අවදි. ඒකට කියනවා මොකද? අන්තර් කලාව. දන්නවනේ මේ අන්තර් කලාවේදී නෙෂ්ටි වටා මොකක් තියෙනවද? නෙෂ්ටි වටා, නෙෂ්ටි පටලයක් තියෙනවා. නෙෂ්ටිය තුළ මොකක් තියෙනවා? නෙෂ්ටිය තුළ නෙෂ්ටිකාව තියෙනවා. ස්වර්ණදේහේ පේන්නේ, වරදේ පේන්නේ, සිහින්දිග නූල් වගේ මොනක් තියෙන්නේ? ක්‍රොමැටින් ජාලය. ක්‍රොමැටින් ජාලය තියෙනවා. කේන්ද්‍ර දේහ නැත්නම් කේන්ද්‍රිකා විභාජනය වෙලා තියෙනවා. අන්තර් කලාවට පස්සේ තමයි අනුනන විභාජනය ආරම්භ වෙන්නේ. මුලින්ම එන්නේ ප්‍රාක් කලාව. ප්‍රාක් කලාවේදී අපි දන්නවා නෙෂ්ටිකාව නොපෙනී යනවා. අර සිහින් දිග ක්‍රොමැටින් ජාලයේ කෙටි ඝන විහුවට පත් වෙලා වර්ධය පේන්න පටන් ගන්නවා. මෙහිදී සෑම වර්ධයක්ව පේන්නේ මොනවා දෙකක්ද? වර්ධයාංශ දෙකක් සහ ඒවා සම්බන්ධෙච්ච මොනවාද? සෙන්ට්‍රෝමීරයක් සහිත විහුව වශයෙන් පේන්න පටන් ගන්නවා. මේ කාලෙදී මේ ප්‍රාක් කලාවේදී කේන්ද්‍රදේ, කේන්ද්‍රිකා නැත්නම් කේන්ද්රදේ සෛලයේ ප්‍රතිරුද්ධ ද්‍රව දෙක කරා ගමන් කරලා එවෙන් ශුද්‍ර නාලිකා නැත්නම් තරුක ඇතිවීම ආරම්භ වෙනවා. ඊට පස්සේ තමයි අපි කිව්වේ දැන් ඉස්සර ප්‍රාක් කලාවට පස්සේ කෙලින්ම යෝග කලාවට යනවා. දැන් ඊට ඉස්සලා තියෙනවා පෙරයෝග කලාවක් කියලා. මේ පෙරයෝග කලාවේදී තමයි අර නෙෂ්ටි පටලේ බිඳ වැටෙන්නේ. ප්‍රාක් කලාවේදී නෙෂ්ටිකාවන පේනවා. පෙරයෝග කලාවේදී දැන් නෙෂ්ටි පටලේ බිඳ වැටෙනවා. ඒතකොට වර්ණදේ හැමතැනම යනවා. නෙෂ්ටියට සීමා වෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී පේනවා ඇති දෙපැත්තේ තියෙන කේන්ද්‍රිකා නැත්නම් කේන්ද්‍ර දේහ වලින් ශුද්‍ර නාලිකා ඇති වෙනවා. ඒ ශුද්‍ර නාලිකාවට තමයි කියන්නේ තර්කුව කියලා. සත්සෛලයක නම් තර්කුවට අමතරව පිටට යනවා තමයි මොකද? තර්කුව මේ සමකයේ දෙසර යනවා, දෙපැත්තට යනවා, ද්‍රවලට යනවා, පොඩි තන්තුවට කියන මොනවද? තුරුව කියලා. තර්කුව සාතු මේ සමහර තර්කු තන්තු අර වර්ණ දේහවල තියෙන සෙන්ට්‍රෝමීරවල කයිනටකෝර එක සම්බන්ධ වෙනවා. අන්න ඒ කයිනටකෝර එක සමහරව පේනවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒවට කියන මොන ශුද්‍ර නාලිකා කයිනටකෝර එක සම්බන්ධෙච්ච වට කියනවා කයිනටකෝර ශුද්‍ර නාලිකා කියලා. අනිත් ඒවා තමයි කයිනටකෝර නොවන ශුද්‍ර නාලිකා. ඒතර මේක අලුතින් තියෙන එකක්. පෙර යෝග කලාව නෙෂ්ටි පටලේ බිඳ වැටලා අර ශුද්‍ර නාලිකා ගිහිල්ලා සෙන්ට්‍රෝමීරවල කයිනටකෝර එක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ යෝග කලාවේදී ඉස්සල වගේමයි අර වර්ණදේ සෛලයේ මැදතලේ අර සමහර කයිනටකෝර ශුද්‍ර නාලිකා දික් වෙනවා, අනිත් ඒවා කෙටි වෙනවා. ඒ නිසා වර්ණදේ සියල්ලම සෛලයේ මැදතලේ නැත්නම් මේකට කියනවා මෙටාෆේස් ප්ලේට් නැත්නම් යෝග කලාව තලයේ සකස් වෙන එක තමයි යෝග කලාවේදී වෙන්නේ. ඊළඟට වියෝග කලාව වෙනවා. එතෙන්දි වෙන්නේ අර සෙන්ට්‍රෝමීර නැත්නම් වර්ණදේ එකිනෙකින් බැඳී තිබෙන ප්‍රෝටීන්, මොනවාද වර්ණදේ බැඳලා තියෙන ප්‍රෝටීන්? කොහිසින් කියලා ප්‍රෝටීන් මෙතන. කොහිසින් ප්‍රෝටීන් දිය වෙලා වර්ණදේහාංශ වෙන් වෙනවා. අනුනේදී වර්ණදේහාංශ වෙන් වෙනවා. ඊට පස්සේ අර දෙපැත්තේ යෝග කලාවේ තියෙන මේ වියෝග කලාවේදී වෙන්නේ අර කයිනටකෝර ශුද්ධ නාලිකා කෙටි වෙනවා. කයිනටකෝර ශුද්ධ නාලිකා කෙටි වෙලා වර්ණදේහාංශ එකිනෙකින් වෙන් වෙලා ප්‍රතිරුද්ධ ද්‍රව කරා යනවා. ඒවට දැන් කියන්න පුළුවන් වර්ණදේහ කියලා. එහෙම වර්ණදේහාංශ වියුක්ත වෙනවා. ඒ වර්ණදේහාංශ ප්‍රතිරුද්ධ ද්‍රව කරා ගමන් ගන්නේ මේ වියෝග කලාවේදී. ඊළඟ අන්ත කලාවේදී දුහිතරු සැල දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ වර්ධයේ ද්‍රවාස රැස් වෙනවා. එක් එක් වර්ධයේ කට්ටල වටා නැෂ්ටි පටලේ ගාන ඇති වෙනවා. නැෂ්ටි පටලේ ගාන ඇති වෙලා දුහිතරු සැල දෙයක් ඇති වෙනවා. මෙයාගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේ නිර්දේශයේ. ඇත්තරම මාතෘකා සමාන වෙන්න පුළුවන්. නමුත් ඇතුලේ අන්තර්ගත ඉස්සලක වගේම අර සිලබස් එකේ ගුරුවත් පොතේ සහ කැම්බල් බයොලොජිකට අනුව හැදෑරීම තමයි වැදගත් වෙන්නේ. සමහරවිට මේක අමුතු වෙන්න පුළුවන්. මොකද ඔබ උගන්නන ගුරුවරු මීට ඉස්සර අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව කියලා කියපු අයට දැන් අලුතෙන් පෙර යෝග කලාව වගේ එකකුත් ඉගෙන ගන්න වෙනවා. අපි ඊළඟට පොඩ්ඩක් මතක් කරන්න යනවා ශක්ති සම්බන්ධතා යටතේ. ශක්ති සම්බන්ධතා ඒකකයේ ඇත්තරම කැම්බල් එකේ නම් පටන් ගන්නේ තාපගති විද්‍යාත්මක නියම එහෙම කියලා. ඒකට වැටෙනවා ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය සහ එන්සයිම කියන පාඩම් තුන. ප්‍රභා සංශ්ලේෂණයේ ඒ වගේ කැම්බල් එකේ හැමදාම මේ ඒකකයක් ආරම්භ කරනකොට මේ වගේ ලස්සන රූපයක් එහෙම දාලා යම් සංකල්පයක් ඉදිරිපත් කරනවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි අපේ ලෝකයට ආහාර නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම වායුගෝලයට ඔක්සිජන් එකතු වුනේ ප්‍රභා සංශ්ලේෂණයේ ලෝකයේ පරිණාමුණත් එක්කම.
ප්‍රභාසංශ්ලේෂණ යාන්ත්‍රණයේදී ඉස්සර අපි කිව්වේ ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව කියලා. නමුත් දැන් කැම්බල් එකේ තියෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියලා. මොකද ඒක අඳුරේදීම වෙනවා කියන එක අදහස් කරන්නේ නැහැ. දැන් මේක අවුරුදු ගාණක් තිස්සේ වෙනවා. නමුත් ඒක දැන් හරියටම කියලා තියෙනවා ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියලා. දැන් ඒක ඔබ ආලෝක ප්‍රතික්‍රියාවද වෙන්නේ ආලෝක ශක්තිය අවශෝෂණය කරගෙන අධිශක්ති සංයෝග දෙකක් නිපදෙනවා. මොනවා සමාන නිපදෙනවද? ආලෝක ප්‍රතික්‍රියාවේ ATP සහ NADPH. ATP සහ NADPH නිපදෙනවා. ඒ වගේම ආලෝක ප්‍රතික්‍රියාව තමයි ජලයේ ප්‍රවාහ විච්ඡේදන. ප්‍රවාහ ජල විච්ඡේදනේලා ඔක්සිජන් වායුව පිට එනවා. ඊළඟට යනවා දෙවෙනි අදියරට කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රයේදී තමයි කාබන් ඩයොක්සයිඩ් තිරවීම වෙන්නේ. ඒ කියන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සීනි නැත්තම් කාබෝහයිඩ්‍රේට් බවට පත් වෙන්නේ. අර ATP සහ NADH වල NADPH වල තියෙන ශක්තිය උපයෝග කරගෙන කැල්වින් චක්‍රයේදී. තුන මෙතන එක වෙනසක් තමයි නමේ වෙනස. ආලෝක ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියලා කියන්නේ. ඒ වගේම කැල්වින් චක්‍රයත් වෙනස්. ඒ කියන්නේ අඳුරු ප්‍රතික්‍රියාව සිදු වෙන චක්‍රය තමයි කැල්වින් චක්‍රය. 1 2 3 කියලා තියෙනවා කැල්වින් චක්‍රයේ සිදුවීම්. ඉස්සර මේ කැල්වින් චක්‍රය මෙහෙමයි. දැන් අලුතෙන් කැල්වින් චක්‍රය මේ ආකාරයට විස්තර කරන්න වෙන්නේ. කැල්වින් චක්‍රයේ පළවෙනි අදියර තමයි කාබන් ඩයොක්සයිඩ් තිරකිරීම නැත්නම් කාබොක්සිල් කරණය. ඉස්සලා වගේමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්නේ රිබිලෝස් බිස්ෆොස්ෆේට් කියන කාබන් පහ සංයෝගය අනුව මගින්. මෙතන තියෙනවා එන්සයිමයක් මොනවාද? RUBP කාබොක්සිලේ. සමහර රුබිස්කෝ කියලාත් කියනවා. මේ නිසා කාබන් හා අස්ථායි සංයෝගයක් ඇති වෙලා ඉස්සර අපි කිව්වේ ෆොස්ෆොගිසරික් අම්ලය කියලා. දැන් අපි මේකට කියන්නේ තුන ෆොස්ෆොගිසරේට් කියන ෆොස්ෆොගිසරික් අම්ලය වෙනුවට ග්ලිසරේට් කියලා කියනවා. ඇති වෙනවා. ඇත්තටම මුලින් 1 3 ඩයිෆොස්ෆොගිසරේට් ආयला පස්සේ ෆොස්ෆොගිසරේට් කියන අණු වලට පත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි අදියරේදී වෙන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය ඒකේ ප්‍රධාන වෙනසක් තියෙනවා. ඉස්සර අපි කිව්වේ ෆොස්ෆොගිසරික් අම්ලය ෆොස්ෆොගිසරල්ඩිහයිඩ් බවට පත් වෙනවා කියලා. නමුත් මේ අවස්ථාවේදී අපි කියන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් වෙනවා කියලා. ඒතර ඒ තමයි කැල්වින් චක්‍ර නිපදවන ප්‍රථම කාබෝහයිඩ්‍රේට් ට්‍රයෝස්ය. පස්සේ තුන්වෙනි අදියරේදී වෙන්නේ අර RUBP ප්‍රතිජනනය. RUBP නැවත ඇති වෙනවා ප්‍රතිජනනය සහ අන්තඵල සෑදෙනවා. ප්‍රභාසංශ්ලේෂණ අවසාන පළවන කාබන් 6 සීනි පස්සේ අපිෂ්ඨයේ බවට පත් වෙනවා. එතකොට මේ වගේ වෙනස්කම් තියෙනවා ඒ චක්‍රයේදී. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් කියන නම එහෙම වෙනස් කරලා තියෙනවා. ඒවත් හරියට බලලා ඒ කරුණු ඒ ආකාරයට තමයි හදාරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට තියෙනවා ශ්වසනය. ශ්වසනය යටතේ කැම්බල් එක ආරම්භ කළ තියෙනවා මේ වගේ ජිරාෆ්ට කොහොමද ශක්තිය ලැබෙන්නේ කියලා. ඉතින් මේ ශක්තිය ලැබෙන්නේ අර ප්‍රභාසංශ්ලේෂණයෙන් තිර කරපු ශක්තිය තමයි සියලුම සතුන්ට ශාකවලට ගලා යන්නේ මේ ශක්තිය. ඒ කාබනික සංයෝග ඔක්සිකරණය කිරීමෙන්. ශ්වසනී ඔව් ප්‍රශ්නයක් තියෙනවද කියන්නේ? සර් අලුත් නිර්දේශයේදී එන්සයිමයට සංලග්න කාණ්ඩ ගැන අධ්‍යයනය කරන්නේ නැද්ද? දැන් ඉස්සර අපි එන්සයිමයක ක්‍රියාවට අවශ්‍ය වන ප්‍රෝටීන නෝඩ් කටස් වලට කියනවනේ මොනවා සහසාධකනේ. සහසාධක වර්ග තුනක් පරණදේශයේ කිව්වා. දැන්ට තියෙන නිර්දේශයේ කිව්වා ඒ තමයි අකාබනික අයනයි සංලග්න කාණ්ඩයි සහ එන්සයිමයි. නමුත් දැන් කැම්බල් එකේ සහ අලුත් නිර්දේශයේ සංලග්න කාණ්ඩ කියලා ගන්නෑ අකාබනික අයන සහ සහයෙන්සයිම තියෙන. ඒ කියන්නේ එන්සයිම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන අකාබනිකේව තමයි අකාබනික අයන. කාබනික සංයෝග තමයි සහ එන්සයිම සංලග්න කාණ්ඩ කියලා එකක් දැන් සඳහන් වෙන්නේ. අතර මේකත් හුඟක් ඉස්සර ඉඳන්ම සංලග්න කාණ්ඩ සඳහන් වුණේ නැහැ. නමුත් අපි ඒක දැන් දැනගත්තේ මේ නිර්දේශ වෙනස් වීමත් එක්ක. අපි එන්සයිම පිළිබඳ අද මේ පාඩමට ඇතුළත් කරලා නැහැ. ඔබට යම් හැබැයි එන්සයිම් පාඩමෙත් හුඟක් වෙනස් වීම් තියෙනවා. බහුත්‍රිමාණ ලක්ෂ්‍ය ඒ පිළිබඳව එහෙම අලුත් කොටස් ටිකක් එන්සයිම් පිළිබඳවත් ඇතුල් කරලා තියෙනවා. ශ්වසනය යාන්ත්‍රණය ගත්තොත් ඉස්සර අපි කිව්වේ ග්ලයිකොලිසිය ක්‍රෙබ්ස් චක්‍රය සහ හයිඩ්‍රජන් වාහක පද්ධතිය නැත්නම් ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමය කියලා. දැන් අපි කියනවා ශ්වසනයේ සමීකරණයේ පියවර හතරක් තියෙනවා කියලා. ඒ තමයි ග්ලයිකොලිසිය. ඒක වෙන්නේ සයිලෝප්ලාස්මේ. ග්ලයිකොලිසිය සයිලෝප්ලාස්මේ. එතනින් පස්සේ සවයි ශ්වසනයේ සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම තුළ. අර ග්ලයිකොලිසියේදී වෙන්නේ ග්ලූකෝස් අණුවක් මොන අණු දෙකක් බඩටපත් වෙනවද? ග්ලූකෝස් අණුවක් පයිරුවේට් කම නැත්නම් පයිරුවේට් අම්ලාණු දෙකක් බඩටපත් වෙනවා. පස්සේ මේ පයිරුවේට් සයිලෝප්ලාස්මේ ඉඳලා ගමන් කරනවා මොකටද? මයිටොකොන්ඩ්‍රියමට. ඒ ළඟට වෙන්නේ මේ පයිරුවේට් ඇසිටයිල් සහෙන්සයිමේ බඩටපත් වෙනවා. ඒ දෙවෙනි අදියරට කියනවා පයිරුවේට් ඔක්සිකරණය කියලා. පයිරුවේට් ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම තුළ
සිට්‍රික් අම්ල චක්‍රය ඉස්සර ක්‍රිප් චක්‍රය කිව්වා දැන් එකට කියන්නේ සිට්‍රික් අම්ල චක්‍රය කියලා සිට්‍රික් අම්ල චක්‍රයට භාජනය වෙනවා ඊට පස්සේ තමයි අවසාන අදීර වෙන ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණය මයිටොකොන්ඩ්‍රියේ මේ ඇතුල් පටලේ සිදෙන ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණය යනුව සවයි සුසනේ දැන් අදීර හතරක් තියෙනවා ග්ලයිකොලිසිය පයිරුවේට් ඔක්සිකරණය සිට්‍රික් අම්ල චක්‍රය සහ ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණය නිපදන ATP සංඛ්‍යාවත් වෙනස් ග්ලූකෝස් 90කින් දැන් අපි දන්නවා ශ්වසනයේදී ATP නිපදවන ආකාර දෙකකට කෙලින්ම උපස්තර බිඳවැටීමේදී ATP නිපදවනවා ඒකට කියනවා උපස්තර ෆොස්ෆරයිල් කරණය කියලා. ඊළඟට මේ ග්ලයිකොලිසිය සිට්‍රික් අම්ල චක්‍රයෙම නිපදවනවා ATP සහ NADH ATP නේ NADH සහ FADH2 වගේ සංයෝග. ඒව අවසාන අදීරයේදී නැවත ඔක්සිකරණය වෙලා NADH සහ FADH2 නැවත ඔක්සිකරණය වෙලා ATP නිපදවනවා. ඒකට කියනවා ඔක්සිකරණයකුත් එක්ක ATP නිපදෙන නිසා මොනවා කියලාද? ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණය. ෆොස්ෆරයිල් කරණයේ ආකාර දෙකයි උපස්තර ෆොස්ෆරයිල් කරණය සහ ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණය. ତୁරේ යනුව තමයි අපි ATP ලාභය කියන්නේ. දැන් ග්ලයිකොලිසියේදී කෙලින්ම උපස්තර ෆොස්ෆරයිල් කරණයෙන් ATP අණු දෙකකුත් ඒ වගේම ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණයෙන් NADH අණු දෙකකුත් ඇති වෙනවා. ඊළඟට පයිරුවේට් ඔක්සිකරණයේදී NADH අණු දෙකක් ඇති වෙනවා. හරි ග්ලයිකොලිසියේදී ATP දෙකයි NADH අණු දෙකක් ඇති වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් පයිරුවේට් බවට පත් වෙනකොට දෙවෙනි අදීරයේදී මේ පයිරුවේට් මයිටොකොන්ඩ්‍රියම තුළට ඇතුල් වෙලා ඇසිටල් සහෙන්සයම මේ බවට පත් වීමේදී NADH අණු දෙකක් නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ තමයි සිට්‍රික් අම්ල චක්‍රයට ඇතුල් වෙන්නේ. සිට්‍රික් අම්ල චක්‍රයේදී ඇත්තරම ප්‍රතික්‍රියා ගණනාවක් වෙනවා. එක එක අම්ල ගණනාවක් වෙනවා. මේ ප්‍රතික්‍රියා රාශියක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී අවසාන වශයෙන් මතක තියාගන්න තියෙන්නේ ATP දෙකක්. ඒ කියන්නේ ඉස්සරක වගේ උපස්තර ෆොස්ෆරයිල් කරන්නේ ATP දෙකකුත් අනිත් ඊට අමතරව NADH අණු 6කුත් විශාල වශයෙන් 6කුත් FADH2 අණු 2කුත් නිෂ්පාදනය වෙනවා. මතක තියාගන්න NADH කියලා කියන්නේ FADH වලට කියන්නේ FADH2 නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ අණු තමයි ඊළඟට අවසාන අදීරයේදී මයිටොකොන්ඩ්‍රියේ ඇතුල් පටලයේ තිබෙන මේ හයිඩ්‍රජන් වාහක පද්ධතියට ගමන් කරන්නේ. හයිඩ්‍රජන් වාහක පද්ධතියේ නැත්නම් ඉලෙක්ට්‍රෝන පරිවහන ධාමයට ගමන් කරන්නේ අර NADH සහ FADH2 වලින් හයිඩ්‍රජන් පිට කරමින් ඒ කියන්නේ NADH2 NADH බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පිට කරනවා කියන්නේ මොනවාද? ඔක්සිකරණය. ඔක්සිකරණය වීමෙන් ATP සංශ්ලේෂණය වෙනවා. මෙතන ප්‍රධාන වෙනසක් තියෙනවා. ඉස්සර අපි කිව්වේ එක ග්ලූකෝස් අණුවකින් ATP 38ක් ඇති වෙනවා කියලා. නමුත් දැන් අලුතෙන් කියන්නේ එක ග්ලූකෝස් අණුවකින් ATP 30ක් හෝ 32ක් ඇති වෙනවා කියලා. ඒකට වෙනසට හේතුව මේකයි. ඉස්සර අපි අර එක NADH අණුවකින් ATP 3ක් ඇති වෙනවා කියලා ගත්තා. නමුත් දැන් අලුතෙන් කියන්නේ එක NADH අණුවකින් ATP 2ක් තරම කැම්බල් එකේ තියෙන ATP ගන්න හරියට නිමාණය කරන්න බෑ. එක NADH අණුවකින් ATP 2.5ක් පමණ ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ එක FADH2 අණුවකින් ATP 1.5ක් විතර තමයි ඇති වෙන්නේ. මේ අනුව දැන් ATP ලාභ ඉස්සරට අඩු වෙලා තියෙනවා. මේ විදිහට තමයි අවසානයේදී සවයි සුසනේ ශුද්ධ ATP ලාභය ATP 30 නැත්නම් සමහරවිට 32 කියලා කියන්නේ මේ ආකාරයට 38 නෙමෙයි. උපස්තර ෆොස්ෆරයිල් කරන කියන්නේ කෙලින්ම ATP ලැබෙනවා ග්ලයිකොලිසියේදී ATP 2කුත් සිට්‍රික් අම්ල චක්‍රයේදී ATP 2ක වශයෙන් ATP 4ක් ලැබෙනවා. ඊට පස්සේ ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණයෙන් ග්ලයිකොලිසියේදී NADH 2යි NADH 2යි කියන්නේ එක NADH අණුවකින් ATP කීයද? 2.5. එහෙනම් මෙයා මේ දෙකෙන් 5ක් ලැබෙනවා. ඒ වගේම පයිරුවේට් ඔක්සිකරණයේදී NADH 2යි. ඒ කියන්නේ එකෙන් ATP 5ක් ලැබෙනවා. ඒ වගේම සිට්‍රික් අම්ල චක්‍රයේදී අපි දන්නවා NADH 6කුයි FADH2 දෙකකුයි ලැබෙනවා. එක NADH 6යි කියන්නේ එකකින් 2.5 ගානේ ATP 15ක් ලැබෙනවා. FADH2 එකකින් 1.5 ගානේ ATP 3ක් ලැබෙනවා. ඒතර මේ විදිහට ඔක්සිකාරක ෆොස්ෆරයිල් කරණයෙන් 5යි 5යි 15යි 3යි කියන්නේ 28ක් ලැබෙනවා. ඒකයි අතන 4යි එක ATP 32ක්. ATP 32ක් තමයි ශුද්ධ ATP ලාභය එක ග්ලූකෝස් අණුවකට. හැබැයි ඒ වගේම සමහර වෙලාවට අර මයිටොකොන්ඩ්‍රියෙමට ඇතුල් වෙන්නේ NADH වෙනුවට ග්ලයිකොලිසිස් NADH වෙනුවට FADH2 ලෙසත් ඇතුල් වෙනවා සමහර අවස්ථාවල. එහෙම ගත්තොත් ATP ලාභය 30යි කියලා ගන්න 32 නෙමෙයි 30 කියලා ගන්න. අර සමහරලාට NADH 2 වෙනුවට ග්ලයිකොලිසිස් 2යි NADH වෙනුවට 2යි FADH2 આવත් එම් උඩ 5යි ATP වෙනුවට 3යි ATP කියලා එන්නේ අවස්ථාවේ 30ක් එනවා. ඉතින් මේ විදිහට වෙනස්කම් තියෙනවා ශ්වසනයේ ක්‍රියාවලිය වලදී.
ඊළඟට ප්‍රධාන වශයෙන් වෙනස් වෙච්ච එකක තමයි පරණාමේසා ජීවීන්ගේ විවිධත්වය. ඉස්සර මේ එකකයේ ලুকু වගු විශාල වශයෙන් වගු දාලා හැම වංශයකටම අදාළ පරිසරය ජනක ස්තර ශ්වසන පද්ධතිය පරිවහන පද්ධති මේවාගේ විශාල ලයිස්තු ටිකක් ළමයි විශාල වගු ඉගෙන ගන්න තිබුණා. ඒක මම හිතන්නේ විශාල මානසික වදයකුත් වුණා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. ජීවීන් කොහොමද වෙනස් වුනේ? පරිණාම වුනේ කියන එක තමයි විවිධත්වයත් එක්ක මේ එකකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර නව නිදේශයේ මේ විවිධත්වය දක්වලා තියෙන්නේ පරිණාමික සම්බන්ධතා ඉස්මතු වන පරිදි වංශවල ප්‍රධාන මූලික ලක්ෂණ විතරයි. උගක් ගැඹුරට හදාරන්න නැහැ වර්ග මට්ටම දක්වා. මේ පරිණාමයේ පිළිබඳව සංකල්ප ඉදිරිපත් කරේ මේ විද්‍යාඥයා. කවුද මේ ඉන්නේ? චාර්ල්ස් ඩාවින්. ඒ කාලේ ඩාවින්ගේ පරිණාමවාදය හරියට ලෝකෙ පිළිගත්තේ නැහැ. නමුත් දැන් ජීවවිද්‍යාවේ මේ ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයේ මුලින්ම හදාරනවා. ඉස්සර අපි මෙන් කිව්වාගේම මේක අවසානයේට පොඩි එකකක් වශයෙන් හදාරන්නේ. නමුත් දැන් ජීව විද්‍යාවම පදනම් වෙලා තියෙන්නේ මේ ඩාවින්ගේ පරිණාමවාදය මත. ඒ කියන්නේ ලෝකයේ ජීවීන් සම්භවය වෙලා විකාශනය වෙච්ච ආකාරය පිළිබඳව. ඒ පරිණාමයක අනුව අපිට ප්‍රධාන මේ ලෝකයේ ප්‍රධාන ඊයොන්ස් නැත්නම් කල්ප හතරකට බෙදෙනවා. ආදීයේ සිට වර්තමානය දක්වා පෘථිවිය ආරම්භ වෙච්ච කාලයට කියනවා හාඩියන්, ඊළඟට ආකියන්, ප්‍රෝටරොසොයික් සහ පැනරොසොයික් කියලා ප්‍රධාන කල්ප වලට බෙදෙනවා. ඉතින් ආදි වායුගෝලයේ තත්ත්ව ඒ වගේම පෘථිවිය ආරම්භයෙන් පිළිබඳ මතය තමයි ජෛව රසායනික පරිණාමය ඔපාරින් සහ හෙල්ඩේන් විසින් තමයි ඉදිරිපත් කරේ. ඒ සඳහා පරීක්ෂණාත්මක සාක්ෂි සැපයුවා කවුද? මිලර් සහ යුරේ විසින් පරීක්ෂණාත්මක සාක්ෂි සැපයුවා. ඒ පිළිබඳව අධ්‍යයනයක් මුලින්ම තියෙනවා. අර අන්තිමට කියපු පැන්ඩරසොයික යුගයේ තමයි ප්‍රධාන ජීවීන් පරිණාමය සිදු වුණේ. ඒක අපි බෙදෙනවා පේලියෝසොයික, මීසොසොයික සහ සීනසොයික කියන යුග තුනකට. ඔයගොල්ලෝ දන්නවා ඇති ඩයිනෝසර්ල හිම ප්‍රමුඛුණේ මොන කාලෙද? මීසොසොයික යුගයේ. ඊළඟට මානව පරිණාමය ශිරපායන්ගේ නැගීම මෙයා සුදුනේ අවසානයට ආපු සීනසොයික යුගයේ. පේලියෝසොයික යුගයේ තමයි කාබනිෆරස් වගුරු වනාන්තර වගේ තිබුණේ මුල්ම කාලෙදි. එතකොට දැන් මේ සටහනින් දක්වලා තියෙන්නේ මේ එක එක කාලෙදි ජීවීන් පරිණාමයේච්ච කාලේ. ඇත්තටම පේලියෝසොයික මුල් අවදී වෙනකොට සත්ත්ව වංශ රාශියක් ආරම්භ වුණා. ප්‍රෝටරොසොයික ඉවර වෙලා ඊළඟට ආපු එකේ පේලියෝසොයික කේම්බ්‍රියන් අවදී වෙනකොට මේ සුදු තීරු දාතින මුලින්ම පොසිල, මේ පරිණාමයට සාක්ෂි ලැබෙන්නේ පොසිල වලින්. දන්නවාද ස්පොන්ජස් කියන්නේ පොරිෆෙරා වංශය, ඊළඟට නිඩාරියා නැත්නම් සිලින්ට්‍රේටා වංශය, ඒ වගේම එකයිනොඩර්මේටා, කෝඩේටා කියන වංශය පසු කාලයකට පැන නගුණා, බ්‍රැකියෝෆෝඩා කියන වංශය දැන් නැෂ්ට වෙලා තියෙන වංශයක්, ඒ වගේම ඇනලිඩා, මොලස්කා සහ ආත්‍රපෝඩා. අපි කියන පරණම ඒ කාලේ කේම්බ්‍රියනුගේ මුල්ම කාලේ පරණාමෙලා දැන් නැෂ්ට වෙලා ඉන්න ජීවීන් දෙන්නේ කියනවා ට්‍රයිලොබයිටා සහ ඇමුනීටා කියලා. ට්‍රයිලොබයිටා කියන්නේ මොන ජීවියද? ආත්‍රපෝඩාවේ. ඇමුනීටා කියලා කියන්නේ මොලස්කාවේ. ඉතින් මුල්ම කාලේ කියන්නේ පේලියෝසොයික කාලේ තමයි සාගරවල තමයි විශාල වශයෙන් ජීවීන් පරිණාම වුණේ. සත්ත්වංශ රාශියක්, අපෘෂ්ඨවංශීන් රාශියක් මේ කාලේදී පරිණාමයලා ආරම්භ වුණා. ඊට පස්සේ කොහොමද මේ සත්ත්වංශ විකාශන වුණේ කියන කතන්දරේ මෙහිදී දකින්න ලැබෙනවා. ඉතින් මම ඒ සම්පූර්ණයෙන් ඒ පිළිබඳව මෙහිදී කියන්න යන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව ඔබට ආපු කතාව දැනගන්න ලැබෙනවා, අධ්‍යයනය කරන්න තියෙනවා. අපි මෙහිදී එකක් මම මතක් කරන්න කැමති, ජීව විශේෂ සංකල්පය. විශේෂයක් කියන එක දැන් ජීව විද්‍යාව අර්ථ දක්වන්නේ විශේෂ පිළිබඳ අර්ථ දැක්වීම් කිහිපයක් දැන් නිර්දේශයේ දක්වලා තියෙනවා. එකක් තමයි ජෛව විද්‍යාත්මක විශේෂ සංකල්පය. අද විශේෂයක් කියලා කියන්නේ සමාන වෙන්න ඕනේ. දැන් මේ රූපරාමයේ ඉන්න මිනිස්සු ඉන්නේ සේරම, නමුත් වෙනස්. සමහරු කළු ජාතිකයෝ, සමහරු සුදු ජාතිකයෝ. නමුත් මේගොල්ලෝ සේරම එකම විශේෂයකට දාලා තියෙන්නේ මොකද? මේගොල්ලන්ට අන්තර් අභිජනනය කරලා, ඒ කියන්නේ ප්‍රජනනය කරලා සරු ජනිතයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් සරු ජනිතයක් ලබා ගැනීම විභවයක් තියෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ සේරම එකම විශේෂයට දාලා තියෙන්නේ. එතකොට රූපීව සමාන වෙන්න ඕනේ. අන්තර් අභිජනනය කළ සරු ජනිතයක් ගන්නවා නම් විශේෂය එකම විශේෂයකට අයිති වෙනවා. සමහර සත්තු විශේෂ ඉන්නවා, ඒගොල්ලෝ සමානයි. දැන් මේ රූපීව සමානයි. මෙතන ඉන්නවා පක්ෂීන් වර්ග දෙකක්. මේගොල්ලෝ රූපීව සමානයි. ඒ වුණත් මේගොල්ලෝ අන්තර් අභිජනනය කරන්නේ. එහෙම රූපීව සමාන වුණත් අන්තර් අභිජනනය කරන්නේ නැත්නම් අපි ඒක විශේෂයක් කියලා කියන්නේ. දැන් මේ පක්ෂීන් වර්ග දෙකේ
සිින්දු වෙනස් එකල කතා කරන විදිිය සිින්දු පක්ෂීන් ගීත ගායනා කරන එකල ගීත වෙනස් ඒවම චර්යාවන් වෙන. ඒ නිසා උන් අන්තරභජනය කරන එක වගේ එක වගේ හිටට අන්තරභජනය කරන්න ඇත්තං ජෛව විද්‍යාත්මකව එගොල්ලු විශේෂ දෙකක් කියලා තමයි ගන්න. ති මේක ඇතරම මීට අමතර වෙන විශේෂ සංකල්ප තියන විශේෂ පිළිබඳ වෙන අර්ථ දැක්කීම් තියෙනවා ඉති ඒ ගැන අපේ නිර්දේශයේදී හදාරන්න තියෙනවා. ඒවගේම වර්ගීකරණය අද වෙනස් වෙලා තියෙන අපි ඉස්සර නිදේශිත එක කිව්වා. පරිණාමයේ ආදිකාලයේ ඉඳම ජීවීන් ප්‍රධාන අධිරාජ්‍යධානි තුනක් යටතේ විකාශන වෙලා පරිණාමෙලා තියෙනවා. මේ අධිරාජ්‍යධානි තුන තමයි මොනවාද? බැක්ටීරියා, ආකියා සහ යූකැරියා. බැක්ටීරියා, ආකියා සහ යූකැරියා. ඒකෙන් බැක්ටීරියා සහ ආකියා කියන ඒවා ප්‍රාග්නෙස්ටික සෛල සංවිධානය දරන නැත්නම් ප්‍රොකැරියෝටා. යුකැරයා කියන එක සූනිෂ්ටික සයිල සංගධාන ත යුකැරයෝටා සයිල සංගධානය දරන්නේ. ඒ යුකැරි අධිරාජ්‍යයට වැටනවා රාජධානි හතරක් මොනාද? ප්‍රොටිස්ටා, දිලීර, ප්ලාන්ටේ සහ ඇනිමාලියා කියන රාජධානි. මෙන මේකයි තත්ත්වය. ඉස්සරම ජීවී සම්බවුලා හුඟක් කල් හිටියේ ප්‍රෝකැරයෝටා. ලෝකයේ සෑන කල ප්‍රෝකැරයෝටාන හිටිය. ඊට පස්සේ වෙනමම අතු තුනක් වගේ බැක්ටීරියා, ආකයා සහ යුකැරයා පරණාමවෙලා තියෙනවා. එකන්නේ හුඟක් කාලී දරම එක සාකය ඇතරම බැක්ටීරියාවට සමහරතින් සමානය මක දෙගොල්ලම ඕන සයිල් සංවිධානය දරන්නේ ප්‍රෝකරට සයිල් සඟ. නමුත් ආකයා සමහලට යුකැරවට සමානයි. මොකද මේ දෙගොල්ලන්ගේම ප්‍රෝටීන සංස්ලේෂණය ආරම්භ කැමයි නම්ය මිතිවුණින්. මිතින් මේ අනුව අපට මේ අධිරාජධානය තුරකට දැන් වෙන් කරලා තියෙන්නේ ඇහැට පේන ලක්ෂණ අනුව නෙමේ ජෛව රසායනික ලක්ෂණ සහ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. ඒක අපි කිව්වේ වර්තමාන අධිරාජධානි තුනේ ක්‍රමයේ සහ වර්තමාන වර්ගීකරණයේ අර්ථයෙන් ගත්තාම වර්තමාන ජීව විද්‍යාවම පරිණාමයේ මත ප්‍රවේණිය මත පදනම් වෙලා තියෙනවා කිව්වේ ඒකයි. ඉස්සර නම් මේක කොහොමදත් වර්ග කරන්න බැහැ. මොකද බැක්ටීරියායි ආකියායි ගත්තාම අපිට පේන්නේ එකම විදිහට අන්වීක්ෂර දිස් වෙන්නේ. නමුත් මේගොල්ලන්ගේ ජෛව රසායනික පරිණාමයේ නැත්නම් ජෛව රසායනික ලක්ෂණනෝ තමයි වෙනස් වෙලා තියෙන්නේ. එයනු අධිරාජධානි තුනක වර්ගීකරණයක් තමයි අද තියෙන්නේ. බැක්ටීරියා, ආකියා සහ යුකැරියා. ඒ යුකැරිය වල තමයි මෙහ පැත්තේ එක කියලා දක්වලා තියෙන ප්‍රොටිස්ටා. ඒ වගේම ප්ලාන්ටේ, ෆංගයි සහ ඇනිමාලියා කියන රාජධානි වැටෙන්නේ. බැක්ටීරියා අපි දන්නවා ඒක සෛලිකයි, අන්වීක්ෂීයයි. බැක්ටීරියා දැන් මේගොල්ලෝ නම් දණ්ඩාකාර. ඒකට කියන මොනවාද? බැසිලස්. ඊළඟ මේව මොනවාගේද? ගෝලාකාර නම් ස්ට්‍රෙප්ටොකොකස්. මේගොල්ලෝ කොකස්. ඊළඟට සර්පිලාකාරය වතිනවා ට්‍රිපුනීමා පැලිඩ. මෙයා සිෆිලිස් කියන රෝගයේ සාධන සර්පිලාකාර. මේව අන්වීක්ෂී ජීවීන්. බැක්ටීරියාල ආකියත් එහෙම අන්වීක්ෂීයයි. ඊළඟට එනවා යුකැරියෝටා. මෙතන මතක තියාගන්න තියෙන දෙයක් තමයි මේ තියෙන යුකැරියෝටා. යුකැරියෝටා වැටෙන්නේ රාජධානි හතරක් නේ මොනවාද? ප්‍රොටිස්ටා, ෆංගයි ඒ කියන්නේ දිලීර, ප්ලාන්ට්ස් ඒ කියන්නේ ශාක ඇනිමල්ස් නැත්නම් සතුන්. මේ යුකැරියෝටාවල අපි හිතා හිටි ඉස්සර හුඟක් යුකැරියෝටාවන් බහුසෛලිකයන් කියලා. ඒක ඇත්තටම වැරදි. මේ ජීවයේ මහා ගසක ඔයගලන්ට පේනද? මේ ජීවයේ මහා ගසක යුකැරියෝටා නිරූපණය කළ දෙන චූටි අතු තුනක විතරයි. අර උඩින්ම තියෙනවා ලෑන්ඩ් ප්ලාන්ට්ස් කියලා, ඒ කියන්නේ ශාක. ඊට පස්සේ තියෙනවා ෆංගයි කියලා, ඒ තියන්නේ දිලීර. පල්ලෙහා තියෙන ඇනිමාලියා කියලා සතුන්. ඒතර මේ මහා ජීවයේ ගසකාර චූටි අතු තුනක විතරයි අපි අද හඳුනා ගන්නා දිලීර, ශාක සහ සතුන් තියෙන්නේ. අනිත් දැන් සේරම ප්‍රොටිස්ටාවන්. ඒ නිසා ප්‍රොටිස්ටාවන් ඇතර වර්ග කළා තියෙනවා හුඟක් ජීවීන්. අද ප්‍රොටිස්ටා ඇතර වර්ග කළා තියෙන්නේ. ඉතින් හුඟක් ඒකසෛලික ජීවීන් තමයි, නැත්නම් අන්වීක්ෂීය ජීවීන් තමයි අද වැඩිපුර ඉන්නේ යුකැරියෝට අතර. ඒකත් අලුත් සංකල්පයක්. ප්‍රොටිස්ටාවන් අපි වර්ග කරනවා මේ සීලියෝපෝරා, පැරමීසියම්ලා වගේ අය. ඒ වගේම බහුසෛලිකිනුත් තියෙනවා ප්‍රොටිස්ටාවන් ඇතර, උල්වා වගේ අය. ඊළඟට ශාක පරිණාමය. ශාක පරිණාමය උනේ පස්සේ කාලේ තමයි ශාක පරිණාම උනේ. මුලින්ම ගොඩබිමට ශාක ආවහම මුලින්ම ආවේ සනාලපටක නොදරන ශාක. මොනවද ඒවට කියන්නේ? විනාල ශාක. බ්‍රයෆේටා වගේ ආවේ. ඊට පස්සේ තමයි ආවේ සනාල ශාක. මුලින්ම ආවේ මොනවා නොදරන සනාල ශාකද? බීජ නොදරන සනාල ශාක. අන්තිමට තමයි ආවේ බීජ ශාක. ඒතර මේ ඒ කියලා දක්වලා තියෙන විනාල ශාක. බ්‍රයෆේටා වැටෙනවා විනාල ශාක. ඊට පස්සේ B කියලා දක්වලා තියෙන්නේ BC කියන්නේ සනාල ශාක. ඒකෙන් B කියන්නේ මොනවාගේ සනාල ශාකද? බීජ නොදරන සනාල ශාක. මේ පරණාංග මේකට නිර්දේශයේ ලයිකෝෆයිටා සහ ටෙරෝෆයිටා අයිති වෙනවා. සෙලජින්ලා වගේ සහ පරණාංගයි තියෙනවා. C කියලා කියන්නේ බීජ ශාක.
අද ගොඩබිම විශාල ප්‍රමුඛම ශාක වෙන්නේ බීජ ශාක මෙයා වර්ග දෙකයි මොන බීජක සහ මොන බීජක විවෘත බීජක සහ අවෘත බීජක ඒකිනුත් අද වැඩිම ජීවීන් සංඛ්‍යාවක් ඉන්නේ සනල ශාක සනල ශාකයට වැඩිම ඉන්නේ සපුෂ්ප ශාක නැත්නම් අවෘත බීජක ශාක මල් පිපෙන ශාක ඉතින් මේ වගේ ජීව පරණාමේ තියෙන්නේ ඒක යටතේ හදාරන තියෙන වංශ ඒ කියන්නේ බ්‍රයෝෆයිටා ඇන්තෝසෙරෝෆයිටා ලයිකෝෆයිටා මෙතන අපි තෙරෝෆයිටා කියලා තියෙන මේ විවිධ වංශ උඩට පස්සේ හදාරන්න පුළුවන් වෙයි මේ යටතේ. එතකොට ඒ වගේම ගොඩබිමට ශාක වෙනකොට මුලින්ම කාබොනිෆරස් අවදී ආදිම කාලයේ කාබොනිෆරස් අවදීදී ආවේ බීජ නොදරන සනල ශාක සහ බ්‍රයෝෆයිටාවන් තමයි තියෙන්නේ. මේ කාලෙදි විච්ච කාබොනිෆරස් වගුරු වනාන්තර මේ වගේ වගුරු වනාන්තරවල සපුෂ ශාක තාම ආවේ නැහැ. සපුෂ ශාක ලෝකේ ඉන්න පටන් ගත්තේ මේ තෙරෝෆයිටා ඒ වගේම වගේ සපුෂ ශාක ඒ කියන්නේ විවෘත බීජක ඇවිල්ලා අන්තිමට මල් පිපෙන ශාක වෙන මේ තියෙන විවෘත බීජක සීකස් වගේවා ඊට පස්සේ සපුෂ ශාක එන්න පටන් ගත්තේ ක්‍රෙටේෂස් අවදීදී. ඒ කියන්නේ ඩයිනෝසර්ලයිම් ඉන්න කාලේ මීසෝසොයික අගභාගයේ තමයි අද ලෝකයේ තියෙන ප්‍රමුඛම ශාක දර්ශය වෙන සපුෂ ශාක ලෝකයේ පරිණාමයෙන් පටන් ගත්තේ. ඊට පස්සේ තියෙනවා ෆංගයි කියන රාජධානිය දිලීර මේව අනිත් අයට වඩා වෙනස් මොකද ක්ලෝරොෆිල් නැහැ දිලීර රාජධානිය ඒකට යටතේ පුස් වර්ග මේ පෙනිසිලින් වගේ පුස් වර්ග ඒ වගේම අන්තිමට තියෙන ඇනිමාලියක රාජධානිය මේ ඉන්නේ ජෙලිෆිෂ්ලා ඒ වගේ අපෘෂ්ඨ වංශීන් වැටෙනවා ඊට පස්සේ පෘෂ්ඨ වංශීන් වැටෙනවා ඊළඟට අපි මෙතනින් පස්සේ අවසාන ඊළඟ ඒකක ටික තියෙනවා අතන මුල්ම අවුරුද්ද වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන මේ මුල් ඒකක ටික ඊට පස්සේ තියෙනවා හතරවෙනි ඒකකේ ශාක රූපාකාරය සහ ශාක කායික විද්‍යාව ඉස්සර දැන්ට තියෙන නිදේශී තිබුණේ මේවා එකේම ඒ කියන්නේ පෝෂණය සොසනය පරිවහනයම ඒකට ශාක සතුන් දෙකම දාලා තිබුණේ නමුත් දැන් මෙවර සිට වෙනම ශාක කොටස් වෙනම බොට්නි කොටස් වෙනමයි සූලජි කොටස් වෙනමයි දාලා තියෙන්නේ ඉතින් මේ යටතේ තමයි දැනට තියෙන නිර්දේශයේ පරිවහනය මේ යටතේ අපි සාකච්ඡා කරන්න තියෙනවා ජලය අවශෝෂණය උඩුකුරු පරිවහනය පූටිකා ක්‍රියාකාරීත්වය ඒ වගේම සන්ධාරණයේ සහ චලනය ශාක චලන පිළිබඳව ඒ වගේම ශාකවල ජීවන චක්‍ර සමහර ජීවන චක්‍රවල මූලික සංකල්ප ටික ඒ වගේම වර්ධනය සහ විකසනය ඒ කියන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය විකසනයේ හෝමෝන ඒ පිළිබඳව සාකච්ඡාවක් මෙම ඒකක යටතට කරනවා කියලා දෙවෙනි ඔයගොල්ලන් ඊළඟ අවුරුද්දේ කියන්නේ මුලින්ම හදාරන තියෙන මුල් ඒකක ඊට පස්සේ තමයි මේ මේකක හදාරන තියෙන්නේ මේ තියෙන්නේ ශාක පත්‍රයක් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන අවයවය තමයි පත්‍රය මේ වගේ මුල් ඔස්සේ ජලය අවශෝෂණය කිරීම පිළිබඳව මේ පාඩමට මිහිදී ඇතුළත් වෙනවා පස්වෙනි ඒකක තමයි සත්ත්ව රූපාකාරය සහ කායික විද්‍යාව මේ ඒකකේ තියෙන දිගම ඒකකය මේ නිර්දේශයේ තියෙන දිගම ඒකකයක් තමයි මේක කැම්බල් බයොලොජි පොත අපි ඉස්සලා කිව්වට මේ නිර්දේශයේ ග්‍රන්ථය කියලා සමහර අතින් මේ සත්ත්ව රූපාකාරය සහ කායික විද්‍යාව යටතට ලංකාවේ මීට වඩා සමහර ගැඹුරට කරුණු සම්ප්‍රදායක උගන්වලා තිබුණා ඒ නිසා සමහර අතින් මේකට මදි වුණොත් කරුණු ඒ සඳහා රොසන් විල්සන් 12th edition සංස්කරණයත් ඔබට පරිශීලනය කරන්න වෙයි මෙහිදී පැරණි දේශයේ තිබිච්ච කොටස් තමයි මේකට දාලා තියෙන්නේ ඒ කියන්නේ පෝෂණය ආහාර ජීර්ණ පද්ධතිය ඒ වගේම ශ්වසනය පරිවහනය ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය හෘදය සමායෝජනය සහ සමස්ථිතිය දනනේ සමායෝජනයේට පද්ධති දෙකක් වැටෙනවානේ මොකද්ද ශ්වසන පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතිය මේ ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතිය ස්නායික සමායෝජනය සහ හෝමෝන මේ සමායෝජනය ඊළඟ බහිශ්‍රාවය මූත්‍රා සැදීමේ ක්‍රියාවලිය සන්ධාරණය සහ චලනය අස්ථි පද්ධතිය දැන් ටික අඩු කරලා තියෙනවා ඒවා ඒ වගේම ප්‍රජනනය වර්ධනය සහ විකසනය කියන කාරණා ඒකට අයිති වෙනවා සත්වයා යටතේ කොටස එතකොට මේකට මේ වගේ ආහාර ජීර්ණ පද්ධතිය ඒ වගේම අලුතෙන් සමහර කොටසුත් මේකට එකතු කරලා තියෙනවා ප්‍රතිශක්තිය කියන කොටස මේ සත්වයා කොටසට අලුතෙන් එකතු කරලා තියෙන කොටස ප්‍රජනනය මේ කොටස් ඊළඟ තියෙන හයවෙනි ඒකකයට තේ ප්‍රවේණිය ප්‍රවේණිය කියලා කියන්නේ ක්ලාසිකල් ජෙනටික්ස් කියලා තියෙනවා ඒ කියන්නේ මෙන්ඩල්ලිය ප්‍රවේණිය සහ මෙන්ඩල් නියම වලට එකඟ නොවන අවස්ථා අතරම ප්‍රවේණි විද්‍යාවේ මූලික පදනමක් ඒක අපි දන්නවනේ මෙන්ඩල් පීසම් සටයිම් ශාක එක්ක පරීක්ෂණ කරාම සුප්‍රකට අනුපාතයක් තිබා මොකද 3:1 අනුපාතය ප්‍රමුඛ 3:1 නිලීන එක අනුපාතය ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන්න තියෙන මෙන්ඩල් නියම වලට එකඟ නොවන අවස්ථා ඒ පිළිබඳව මෙන්ඩලීය ප්‍රවේණිය සහ ඒ සංකල්ප මුලින් තියෙන්නේ අලුතෙන් මංක වගේ මේ ඒකකයක් දක්වලා තියෙන හත් වෙනි ඒකකයේ අණුක ප්‍රවේණි විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
තුර මේ නිර්දේශයේ මේ වගේ අලුතෙන්ම නම් තියෙන එකක දාලා තියෙනවා. තියෙන ඒකකවල කරුණුත් වෙනස් වෙලා තියෙන නිසා ටිකක් අභියෝගාත්මක වෙලා තියෙනවා මේක හදෑරීමේදී. නිසා මේක කියනම් අලුතෙන්ම දාලා තියෙන. මොකද ජාන තාක්ෂණය අද ලෝකේ සීග්‍රෙන් දියුණුන එකක්. ඇතරම දැන් සමාලට අපිට හිතනවා ඉස්සර අපි ජීව විද්‍යාව හදාරට වඩා දැන් තියෙන මොලිකුල බාලජය කියලා ජීව විද්‍යාවට වඩා අණුක ජීව විද්‍යාව තමයි ප්‍රමුඛ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කරුණු තමයි මේකේ තියෙන්නේ. එයාටදී ප්‍රවේණික ද්‍රව්‍යවල DNA සහ RNA වල අණුක පදනම සමහරට පොඩ්ඩක් DNA ව්‍යුහය අපි රසායනික පදනම යටතේත් කරා ජාන සහ ඒවා ක්‍රියා කරන ආකාරය ජීන් එක්ස්ප්‍රෙෂන් ජාන ප්‍රකාශනය ජාන කොහොමද ජාන ප්‍රකාශ වෙන්නේ මොනවා නිපදවීම මගින්ද ජානකින් මොනවද ප්‍රකාශ වෙන්නේ ප්‍රෝටීනයක් අමයින් ආම්ලයක් ප්‍රකාශ වෙන ආකාරය ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය ඒක කොහොමද වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ අපි දන්නවා පරිවර්තනය වෙනවා ඊට පස්සේ ඒකෙන් පිටපත් වෙනවා පරිවර්තන වෙනවා ප්‍රතිලේඛනය සහ පරිවර්තනය කියලා තියෙනවා ඒ කොහොමද ප්‍රෝටීන සංශ්ලේෂණයේදී mRNA මගින් පිටපත් කරගෙන ඊපස් ප්‍රෝටීන හැදෙන්නේ විකෘති ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන වෙනස්කම් විකෘති ඒ වගේම ජාන තාක්ෂණයේ නව ශිල්ප ක්‍රම කියන කොටස් මෙම ඒකකයට ඇතුළත් කරලා තියෙනවා ජානයක ව්‍යුහය හරියටම කොහොමද ජානයක් තියෙන්නේ ජානයක ඉන්ට්‍රෝන කියන්නේ මොනවද එක්ස්ට්‍රෝන කියන්නේ මොකද්ද ප්‍රොමෝට් එකක් කියන්නේ මොකද්ද මේ වගේ අලුත් සංකල්ප ඔබට මෙමෙ ඒකකයටදී හදාරන්න වෙනවා ඇත්තට මේක මේ ජීවිද්‍යාවේ ඉස්සර අපි හදෑරුවේ වර්ගීකරණය වගේවා නමුත් දැන් හදාරන්න තියෙන මේ වගේ ජාන පිළිබඳ සංකල්ප ඒ වගේම ජාන ඉංජිනේරු විද්‍යාවේ ශිල්ප ක්‍රම මේ මේ ප්‍රසංගජන DNA තාක්ෂණය එම ගන්නවා මේ තියෙන්නේ ඇග්‍රෝස් ජල විදුලත් විභරණය ඇග්‍රෝස් ජල විදුලත් විභරණය ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනවා අටවෙනි ඒකකයට තියෙන්නේ පාරිසරික ජීව විද්‍යාව දැන් මෙන්න මේ වගේ ඒකකවල නම් සමහරලාට කැම්බල් පොත විතරක් මදි වෙන්න පුළුවන් මොකද ලංකාවේ පරිසරය පිළිබඳ අපේ වනාන්තර අපේ පරිසරය වගේම ලෝකයේ බියෝම් පිළිබඳව නම් කැම්බල් එකෙන් බලන්න පුළුවන් ඉතින් ඒ කරුණු වෙනත් පාඨ ග්‍රන්ථත් උපයෝගී කරගෙන ලංකාවේ පරිසරය පිළිබඳවත් පරිසර ජීවිද්‍යාවේ සංකල්ප අලුතෙන් මේ ඒකකයට ඇතුළත් කරලා තිබෙනවා ඊළඟ ඒකකයේ තමයි ශුද්‍ර ජීව විද්‍යාව අපි අවුරුදු ගාණක් තිස්සේම බොට්නි වලටත් ඊට පස්සේ බයොලොජි වලටත් තිබුච්ච ඒකකයක් ශුද්‍ර ජීව විද්‍යාව ඒ ශුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යනයක් එහිදී සඳහන් වෙලා තියෙනවා දහවෙනි ඒකකයේ කියලා තියෙනවා විවහාරික ජීව විද්‍යාව හැබැයි මේක ඉස්සර තිබිච්ච විවහාරික ජීව විද්‍යාව නෙමෙයි ඒ කියන්නේ ඉස්සර තිබුණේ මාළු ගැන දීවර කර්මාන්තය ඉස්සන් මගාව පරපෝෂිත ඒවා නෙමෙයි මේකට ඇතුළත තියෙන්නේ සරල කොටස් ටිකක් විසිතුරු මසුන් රෝපණය උද්‍යාන විද්‍යාව වාහකයන් මගින් ව්‍යාප්තන රෝග පාලනය ඩෙංගු බරවා රෝග පාලනය පොඩ්ඩක් තියෙනවා ආහාර පරිරක්ෂණය පසු අස්වනු හානි අඩු කිරීම වගේ කොටස් තමයි ඒකට අයිති කරලා තියෙන. ඒ වගේම ජීව විද්‍යාවේ නව තාක්ෂණ නැනෝ ජීව විද්‍යාව නැනෝ බයොලොජි මූලික සෛල චිකිත්සාව ස්ටෙම් සෙල් තෙරපි කියලා තියෙනවා ස්ටෙම් සෙල් තෙරපි තද ලෝකයේ විශාල වශයෙන් ඉක්මනට වේගෙන් දියුණු වන ක්ෂේත්‍රයක්. ඒ වගේම මානව ගෙනෝම ව්‍යාපෘති අද දැන් මිනිසාගේ ගෙනෝමේ මානව ගෙනෝමේට වරදෙහ මිනිසාගේ වරදෙහ 46ක් තියෙනවා. ඒක නැත්නම් ඒකුණ වරදෙහ 23ක් තියෙන. ඒ 23ම ජානකීවල ඉවරයි. ඒ ගියොම ව්‍යාපෘතිය සහ අනිකුත් ජීවීන්ගේ ගෙනෝම අද ගෙනෝම අධ්‍යයන ඉතා වේගෙන් සිදු වෙනවා. ඒ පිළිබඳව කොටසුත් මෙයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි අපේ නිර්දේශී පිළිමද අපි අද පාඩමේදී ඔබට ඉදිරිපත් කරේ. එවනම් අපි බලාපොරොත්තු වෙනවා අද පාඩමෙන් ඔබට නව නිර්දේශී පිළිබඳව දැනුමක් ලැබෙන්න ඇති කියලා. නිර්දේශය හරියට හදාරන්නේ කොහොමද කියන දැනුමක් ලැබෙන්න ඇති කියලා. එවනම් අද පාඩම අපි මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.